අද හය පහර වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමන්. අද අපි සූදානම් මැතිතුමන් සමග කතා බහ කරන්නට. අයිබෝන්. අයිබෝන්. ඔබතුමන්ට. ඔබතුමන්ගෙන් මම අහන මුල්ම ප්‍රශ්නේ. මම හිතනවා වර්තමානයේ වෙනකොට. ඒ කියන්නේ දැන් අපි දශක කිහිපයක් පස්සට ගියත් මේ පිළිබඳව අපි කතා බහ කරා. සිංහල භාෂාව සහ සාහිත්‍ය ඉගෙන ගන්න පිරිස ඒකට යොමු වෙන පිරිස සහ වෙනදට වඩා ඇල්මක් තිබුණා නම් ඒ පිළිබඳව දැන් ඊටාම සීග්‍රෙන් අඩු වෙලා තියෙනවද? සැබවින්ම අඩු වෙලා තියෙනවා. ඒකට විවිධ හේතු සාධක දක්වන්නට පුළුවන්. කෙටියෙන් පිළිතුරක් දෙනවා නම් සෑහෙන කාලයක් තිස්සේ විෂය නිර්දේශ සම්පාදනය කරන පුද්ගලයන් අතින් සිද්ධ වෙච්ච බරපතල වරදක් නිසා මේ විෂයන් හදාරන ශිෂ්‍යයින්ට මේ විෂය එපා වෙලා තියෙනවා. ඒ විෂය නිර්දේශ සම්පාදනය කරන පුද්ගලයෝ කල්පනා කරන්නේ තම තමන්ගේ පාණ්ඩිත්‍ය විදහා පාන්නට. ඒ නිසා භාෂාව නිවැරදිව භාවිතා කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන කාරණාව ගැන නෙමේ අවධානය යොමු කරන්නේ තමන් දන්න විවිධ ශාස්ත්‍රීය කාරණා කුඩා දරුවන්ට උගන්වන්නට. මේක සාමාන්‍ය පෙළ පන්තියේදීත් තියෙනවා, උසස් පෙළ පන්තියේදීත් තියෙනවා. ඒ නිසා ළමයින්ට භාෂාව ඉගෙන ගන්නවා කියන එක නීරස අත්දැකීමක් වෙලා. හැබැයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කියන කාරණාවේදී ඒක එහෙම වෙලා නැහැ. කාට හරි කියන්න පුළුවන් ළමයින්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ කියලා. ඒවට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට උනන්දු වන ළමයෙකුට පහසු වෙන්නේ භාෂාව ඉගෙන ගැනීමේ හැකියාව තියෙන. සාහිත්‍ය සම්බන්ධයෙන්ුත් එහෙමයි. දරුවන්ට ප්‍රියමනාප සාහිත්‍ය කෘති නිර්දේශ කරන්නට ඕනේ. එසේ කිරීම වෙනුවට සමහර වෙලාවට තමන්ගේ මතවාද, තමන්ගේ දෘෂ්ටිවාද මත පොත්පත් නිර්දේශ කරනවා. අපේ පැරණි සාහිත්‍යයක් සහ නූතන සාහිත්‍යයක් කියලා දෙකක් තියෙනවා. දැන් මේ දෙක පිළිබඳ නිරවුල් පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන් උසස් අධ්‍යාපනය හදාරන ළමයින්ට. හැබැයි පාසල් කාලෙදී ළමයින්ට සාහිත්‍ය රුචිය ප්‍රසඥතාව වර්ධනය කරන ආකාරයට පතපොත පරිශීලනය කිරීමටත් ඒවා ඉගැන්වීමටත් තමයි කල්පනා කරන්නට ඕනේ. මේ පිළිබඳ නොයෙකුත් ආකාරයට තර්ක විතර්ක වාද විවාද කරලා තියෙනවා. එහෙත් ඒ බලධාරීන් ඒව පිළිබඳ අසංවේදී වීම නිසා අද වෙනකොට සිංහල භාෂාව සාහිත්‍ය හදාරන පිරිස ශීඝ්‍රයෙන් පහත වැටිලා තියෙනවා. දැන් අපි කතා කළ මහාචාර්යතුමනි, පරම්පරා ඝට්ටනය නැති කරන්න බැරිද? එහෙමත් නැත්නම් අපි කියනවා මේ වැඩිහිටියන් සහ තරුණයන් අතර, වැඩිහිටියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය අඩු වෙලා මේ පරම්පරා ඝට්ටනය නැති කරගන්න අපි මොනවද කරන්න ඕනේ? පරම්පරා ඝට්ටනය කියන එක කවදාක්වත් නැති කරන්න බැහැ කියලායි මම කල්පනා කරන්නේ. හැම තිස්සෙම අලුත් පරම්පරාවක් ස්වාධීනව හිතන්න මතන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඒ අය ජීවත් වෙන පරිසරය, සංස්කෘතිය, තාක්ෂණය මේවා වෙනස් වෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ ජීවන පුරුෂාර්ථ වෙනස් වෙනවා. දැන් අපි කුඩා කාල ඉස්කෝලේ යන කාලේ ජංගම දුරකථන භාවිතයක් තිබුණේ නැහැ. අද ජංගම දුරකථනය කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. කාලයක් තිස්සේ දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි තිබුණු ප්‍රශ්නය තමයි මේ තාක්ෂණික මෙවලම් එක්ක දරුවන් පාලනය කරන්න බැහැයි කියන එක. හැබැයි ඒකේ උත්ප්‍රාසය වසංගත සමයේදී මේක දෙමව්පියන්ට උවමනාවෙන්ම දරුවන්ගේ අතටපත් කරන්නට සිද්ධ වුණා අධ්‍යාපන මෙවලමක් හැටියට. ඒකෙන් මම කියන්නට උත්සාහ කරන්නේ හැම තිස්සෙම අලුතෙන් එකතු වෙන දේවල් බාරගන්නේ තරුණ පරම්පරාව. එතකොට වැඩිහිටියෝ සහ තරුණයෝ අතර දුරස්ථතාවක් ඇති කරනවා මේ දේවල් වලින්. දැන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍ය අරගත්තොත් මේකේ තියෙන පරම්පරා ඝට්ටනය. සිංහබාහු වයසෙන් මොහුකුරාගෙන යනකොට ස්වාධීනව හිතන්න මතන්න පටන් ගන්නවා. දැන් ඔහුගේ සිත ඇඟි පවසනකොට මේක සිංහයාට, ඒ කියන්නේ තාත්තට මේක තේරුම් ගන්න බෑ, දරා ගන්නට බෑ.
මේක තමයි සනාතන ධර්මතාව කියලා මම කල්පනා කරන්නේ. දැන් අපි තරුණ කාලේ අපේ දෙමව්පියන්ගේ අනසකට යටත් වෙලා හිටියද 100%. සමහර වෙලාවට යැපෙන්නු නිසා එහෙම හිටිය වෙන්නට පුළුවන්. ඒත් හැමතිස්සෙම පිබිදෙන પરම්පරාවක් Taman සම්මත රාමුවෙන් පිට කල්පනා කරනවා. ඒක වළක්වන්නට බෑ. ඒ නිසා හැමතිස්සෙම પરම්පරා දෙකක් අතර ඝට්ටනිය කියන එක අනිවාර්ය තත්වයක් කියලායි මම කල්පනා කරන්නේ. නාට්‍ය සහ මාධ්‍ය සිනමාව මේ කියන කොටස් තුනෙන් අපිට වඩාත් රසඤ්‍යතාවයේ වර්ධනය කර ගැනීමට නාට්‍ය යන මාධ්‍ය වඩා තුචිතයි කියලා තෝරගන්න බෑ. එහෙමත් නැත්නම් මේ තුනෙන් අපි වඩාත්ම සුදුසු මාධ්‍යයයි කියලා ඔබතුමන් හඳුනාගත් දෙයක් තිබෙනවද? ඒක ටිකක් සංකීර්ණ කාරණාවක්. සාමාන්‍යයෙන් රසඥතාව ගොඩනැගීමට කුඩා කාලේ ඉඳලම සුදුසු මාධ්‍ය හැටියට සාහිත්‍ය එක්තරා පිළිගැනීමක්. හැබැයි අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් මම දන්නවා පතපොත කියවීමට ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති ළමයි ලෝක නිර්මාණය වන විශිෂ්ට සිනමා කෘති නරඹනවා, ඒවා හදාරනවා. ඒගොල්ලන්ට ඒකට පහසුකම් තියෙනවා. දැන් අපි කුඩා කාලේ සිනමා ශාලාවකට යන්නට උනනේ සිනමාවක් නරඹන්නට. අද ඒක ඊට වඩා සරල අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා. නාට්‍ය ශාලාවකට යනවයි කියන එකත් ඉතාමත්ම වැදගත් දෙයක්. නාට්‍ය කියන්නේ සාමූහික කලාවක්. නාට්‍යයක් නිර්මාණය කරන්නේ සමූහයක්, නාට්‍යයක් නරඹන්නේ සමූහයක්. දැන් මම පොතක් ලියලා පළ කළාට ඒ පොත කෙනෙක් මිලදී ගත්තට ඒක කියෙව්වද නැද්ද කියලා මම දන්නේ නැහැ. කියවන්නත් පුළුවන්, නොකියව ඉන්නටත් පුළුවන්. හැබැයි නාට්‍ය ශාලාවට ගිහිල්ලා වාඩි වුණාම නාට්‍ය නරඹලා අවසන් වෙන්නට ඕනේ. ඒ නිසා ඔහු නාට්‍ය ශාලාවේ රැඳිලා සිටිනවා. ඒ නිසා පිළිගැනීම තමයි රසඥතාව ගොඩනැගීමට, සාමූහික ආස්වාදයක් ලබා දීමට ප්‍රබලම කලාව නාට්‍ය කලාව කියන එක. මම මෙහෙම අහන්නට කැමති ඔබතුමන්ගේ දැනුම සහ අවබෝධය මේ දෙකක්ද, එහෙමත් නැත්නම් එකක්ද? දැනුම කියන්නේ එකක්, අවබෝධය කියන්නේ එකක්. හුඟක් වෙලාවට මේක බොහෝ අය පටලගෙන තියෙන දෙයක්. දැනුමක් යම්කිසි කෙනෙකුට ලබා දෙන්න පුළුවන්, ලබා ගන්නට පුළුවන්. දැන් අපි ළමයින්ට විෂය කාරණා උගන්වනවා. විෂය කාරණා උගන්වලා ළමයින්ගේ ඒ විෂය දැනුම පරීක්ෂා කරනවා අපි විභාගයකට වාඩි කරලා. එතකොට ඒ විෂය දැනුම තියෙන ළමයා විභාගයෙන් සමත් වෙනවා. දැනුම කියන එක හැම තිස්සෙම කෙනෙකුට ලබා ගන්නට පුළුවන් දෙයක්. හැබැයි අවබෝධය කියන එක කෙනෙකුට එහෙම එකපාරටම ලබා ගන්නට බෑ. ඒක ජීවත් වීමෙන් ලබන දෙයක්. ඒක අත්දැකීම් වලින් ලබන දෙයක්. ඒක ටිකක් සංකීර්ණයි කියලයි මට හිතෙන්නේ. මට පොඩි නිදර්ශනයක් එතෙන්දි කියන්නට කැමතියි. මගේ වාහනේ යතුරු දෙකම එක්තරා කාලෙකදී ඇතුලේ තියෙද්දි වාහනේ ලොක් වුණා. මට දැන් මේක අරගන්න විදියක් නැතුව මම බොරැල්ලේ හන්දියට ගිහිල්ලා යතුරු කපන පුද්ගලයෙක්ව එක්කගෙන ආවා. ඔහු කම්බි කූරක් එක පැත්තකින් දාලා දොරක් ඇරලා ඔක්කොම ටික විවෘත කළා. මට මන් දිගන් තිගැස්සුණා. ඒ මිනිහා මගේ දිහා බලලා ඇහුවා, මහත්තයා බය වුණාද කියලා. මං කිව්වා ඉතින් බය වෙනවනේ, මේ විදිහට පහසුවෙන් මේ ඈ ලොක් කරපු වාහනයක්. ඊට පස්සේ මේ මිනිස්සයා මට කිව්වා, මහත්තයා තව යතුරක් කපලා පර්ස් එකේ දාගන්න කිව්වා. හරිද? එතකොට මහත්තයා ඕන වෙලාවක වාහනෙන් බහිනකොට සාක්කුවේ තියෙනවනේ යතුරු දෙකම ඇතුළේ තිබුණත් එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් මං කල්පනා කළා, ඇත්තටම මේ යතුරු කපන මිනිහා යම්කිසි හොඳ දෙයක් නේද කිව්වේ කියලා. මං කිව්වා හරියනම් මට යතුරක් කපලා දෙන්න කියලා. දැන් යතුරු කපන වෙලාවේ මං එයාට තේ එකක් හදාගෙන ආවා. තේ එක බිබී මිනිස්සයා මට කියනවා, මහත්තයා මම මේ වගේ වැඩවලට නිතර ගෙවල් වලට යනවා. මේ වගේ ගෙවල් වලට නෙමෙයි පැලස් වලට මම යනවා. මං ඉතින් අහගෙන හිටියා. ඊට පස්සේ මිනිහා තව තේ ගුරක් බීලා කියනවා, මහත්තයා දන්නවද ඒ හුඟා පැලස් වල ඉන්නවා අංග විකල දරුවෝ, ආබාධිත දරුවෝ. මට හරි දුකයි ඒ දරුවෝ දකින්නකොට. මං නිහඬව දැන් මේ මිනිහා කියන දේවල් අහගෙන ඉන්නවා. මගෙන් ප්‍රතිචාරයක් නැහැ නේ. මිනිහා මොකක්ද කිව්වේ?
සාධාරණ විදියට හම්බ කරලා නෙමේ මහත්ය ඒ අය. සෝභා ධර්මයේ කියන එක අසාධාරණකම් කරන්නේ. මම මේ මිනිහට ඇහුම්කන් දෙනකොට මම කල්පනා කළේ මම ඊට පස්සේ යත් එක්ක කතා කරනකොට ඉස්කෝලේ ගිහිල්ලත් නෑ. හරිද? සාමාන්‍ය පුද්ගලෙක්. නගරයක හැදිලා නගරේ වැඩිච්ච පුද්ගලෙක්. හැබැයි විවිධ මිනිස්සු ආශ්‍රය කිරීමෙන් ඒ මිනිස්සයා අපේ සමාජයේ කියවන්නට සමත් වෙලා තියෙන ආකාරය හරි විශිෂ්ටයි කියලා මට හිතුණා. ඔහුගේ කල්පනා ශක්තිය කොතරම් ප්‍රබලද? ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මිනිස්ය ජීවිතයේ අභිවෘද්ධිය කියන එක එක පැහැදිලි රාමුවක් ඇතුළේ නෙමෙයි ලබන්නට පුළුවන්. ඒක ඊටාම පළල් අවකාශයක් ඇතුළේ කල්පනා කිරීමෙන් තමයි ලබන්නට පුළුවන්. දැනුම සහ අවබෝධය මම හිතන්නේ මේ පිළිබඳ මහාචාර්යතුමා හොඳ උදාහරණ කතාවක් කිව්වේ. ඒ වගේම තමයි මහාචාර්යතුමනි දැන් කෙනෙකුගේ පුද්ගල අභිවෘද්ධිය දියුණුව කරා යන ගමනේදී දැනුම අවබෝධය වගේම ආකල්ප කුසලතා මේ කියන දේත් ඉතාම වැදගත්. ඇත්ත වශයෙන්ම දැනුම කියන එක අවශ්‍යයි. හැබැයි අද මේක වෙනස් වෙලා තියෙනවා. අද අංක එක දැනුම නෙමෙයි. අද අංක එක ආකල්ප. අංක දෙක කුසලතා, තුන තමයි දැනුම. ඒකට හේතුව ලෝකේ නිර්මාණය කරන අලුත් දැනුම සැනකින් ඕනෑම කෙනෙකුට ලබා ගන්නට අද පුළුවන්. ඒ තරම් වේගයෙන් කෙනෙකුගේ කුසලතා දියුණු කරගන්නට බෑ. ආකල්ප දියුණු කරගන්නට බෑ. මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. මම දන්න දෙයක් තමයි විශේෂයෙන්ම පෞද්ගලික අංශෙහි රැකියාවකට කෙනෙක් බඳවා ගන්නකොට සහතික විතරක් බලලා බඳවා ගන්නේ නැහැ. රැකියාවට ඉල්ලුම් කරන්න සහතික තියෙන්නට ඕන වෙන්නට පුළුවන්. හැබැයි දීර්ඝ වශයෙන් කෙනෙකුට වගකීම් සහිත රැකියාවක් ලබා දෙනකොට කීප වාරයක් සම්මුඛ පරීක්ෂණවලට කැඳවනවා. විවිධ මානයන්ගෙන් ඔහු සමග සාකච්ඡා කරනවා. මේ අවස්ථාවලට මම සහභාගී වෙලා තියෙනවා. මම අධ්‍යක්ෂීම් ලැබලා තියෙනවා. ඒ ව්‍යවසායකයොත් එක්ක මම කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි මේ සම්මුඛ පරීක්ෂණ හරහා උත්සාහ කරන්නේ මේ පුද්ගලයෝ මොන විදිය ආකල්පවලින් යුක්ත අයද? ඒ අය සතු කුසලතා මොනවාද? විභවතා මොනවාද කියන එක හඳුනා ගන්න. එතකොට විභාග සහතිකයක් දිහා බලලා අපිට එක නිගමනයකට එන්නට පුළුවන්. මෙයා මේ විභාගෙන් ඉහළින් සමත් වෙලා තියෙනවා. හැබැයි විභාගයක් සමත් වූ පමණින් වෘත්තීය වගකීමක් දැරීමේදී එයා ඒකෙන්ම පරිපූර්ණත්වයට පත් වෙනවායි කියලා අපි කල්පනා කරන්නේ. පළවෙනි දේ තමයි එයාගේ ආකල්ප කියන දේවල් වැදගත් වෙනවා. එයා මොන ආකාරයට තමන්ගේ කුසලතාවන්ගෙන් දායක වෙන්නට පුළුවන් කෙනෙක්ද කියන එක අපි කල්පනා කරලා බලනවා. ඒ හින්දා දැනුමට වඩා කුසලතා කියන එක වැදගත්. ඊටත් වඩා වැදගත් ආකල්ප කියන එක. පුද්ගලයෙකුගේ දියුණුවටත් ආයතනයක දියුණුවටත් සමාජයක දියුණුවටත් රටක දියුණුවටත් මම කල්පනා කරන්නේ ආකල්ප තමයි වැදගත් වන්නේ. අපි හිතන ආකාරයට තමයි ප්‍රතිඵලක් උරුම වෙන්නේ. වර්තමානයේ මේ රටේ තියෙන තත්ත්වය දැක්කම ඔබතුමන් මොන වගේ අදහසක්ද දරන්නේ? ආකල්පමය වෙනසක් මනුෂ්‍ය ප්‍රජාව හැටියට අපි දියුණු කරගන්න ඕනේ කියන තැන. ආකල්පමය වෙනසක් ඇති කරන්නට ඕනේ කියන කතන්දරය දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා, දශක ගාණක් තිස්සේ ඉඳලා කියනවා. මේවට වැඩමුළු පවත්වනවා, සම්මන්ත්‍රණ පවත්වනවා. ඒ කිසි දෙයකින් එහෙම එකක් වෙලා නැහැ. ආකල්පමය වෙනසක් ඇති වෙන්නට ඕනේ කුඩා කාලේ ඉඳලා දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයෙන් කියලයි මම කල්පනා කරන්නේ. ආකල්පමය වෙනසක් ඇතිකරන එක මිනිසියෙකුගේ චින්තනයේහි තමයි ඇති වෙන්නට ඕනේ. මම දැක්ක එක අවස්ථාවක ජපානයේ සුනාමියෙන් ව්‍යසනයට පත් වුණාට පස්සේ, බරපතල ව්‍යසනයකට පත් වුණා විවිධ මට්ටම්වල හිටපු පුද්ගලයෝ එක තාවකාලික කූඩාරමක ඒගොල්ලන්ට කාලයක් ජීවත් වෙන්නට පුළුවන්කම තිබුණා. තමන්ගේ සියරම දේවල් අහිමි වෙලා අසරණ වෙලා ඉන්න පුද්ගලයෝ ඒ කූඩාරමේ ජීවත් වෙන ආකාරය
ඒ රූප රාමුවලින් මම දැක්කා එක වෙලාවකම මම දැක්කා ඒ කූඩාරම්ට ඇතුල් වෙනකොට සියලු දෙනාගේම පාවහන් එක පේලියට හරියට අඩුක් කළා වගේ තියලා තමයි ඒගොල්ලෝ ඇතුල් වෙලා තියෙන්නේ. අපේ විහාරස්ථානයකට යනකොට පාවහන් ටික කොහොමද තියලා යන්නේ කියලා කල්පනා කරලා බලන්න. ඒක කොහෙන්ද ආවේ? කුඩා කාලේ ඉඳලා. මට මතක් වෙනවා ඔය ජපන් ජාතිකයේ කියලා පොතක් තියෙනවා. ඒක හරි ප්‍රසිද්ධයි හරි පුදුම ඉස්කෝලේ කියලා. ටොට්ටෝ චන්ගේ කතාව. මේ පොතේ මේ ගුරුතුමා ගොඩනගලා තියෙන පාසල කෝච්චි පෙට්ටි හතරකින් හදපු පාසලක්. හරිද? හොඳ පාසල් වලින් නරක ළමයි කියලා ඉවත් කරපු අය තමයි මේ පාසලේ හුඟක් වෙලාවට ඉගෙන ගන්නෙ. මේ ගුරුතුමාගේ දර්ශනය තමයි හැම ළමයෙකුටම වෛද්‍යවරයෙක් වෙන්නට බෑ, ගණක අධිකාරීවරයෙක් වෙන්නට බෑ. හැබැයි හැම ළමයෙකුටම විභවතාවක් තියෙනවා. ශාරීරික දුබලතා තියෙන අය පවා යාගේ පාසලේ ඉගෙන ගන්නවා. එයා මුලදීම උගන්වන්නේ මොනවද? ආහාර වේල ලබා ගන්න හැටි. එතුමා කියනවා පන්තියට ඇවිල්ලා දරුවන්ට කියනවා අපි දැන් ආහාර ගනිමු. ගන්න ඔයගොල්ලන්ගේ ආහාර බඳුන්. බලන්න හැම කෙනෙකුටම කන්දෙන් යමක් තියෙනවද? මුහුදෙන් යමක් තියෙනවද? මම එනවා බලන්න. එතකොට එක්කෙනෙක් ගාවට යනකොට එයාට කන්දෙන් යමක් නැහැ. එයාට දෙනවා කන්දෙන් යමක්. තවත් කෙනෙකුට මුහුදෙන් යමක් නැහැ. එයාට මුහුදෙන් යමක් දෙනවා. මේ සමබල ආහාරයක් පිළිබඳ න්‍යාය දැන් ගුරුතුමත් වාඩි වෙනවා, නෝන මහත්තයත් වාඩි වෙනවා, දරුවෝ සියලු දෙනාම ආහාර ගන්නවා. ආහාර ගන්න පිළිවෙල ඒක ප්‍රායෝගිකව ඒ විනය පුහුණු කරනවා. ඊට පස්සේ ගුරුතුමා කියනවා ඔයගොල්ලෝ හෙට ඉඳලා ඉස්කෝලේ එනකොට හැමෝම කන්දෙන් යමක් ගේන්න ඕනේ, මුහුදෙන් යමක් ගේන්නට ඕනේ. එදයින් පස්සේ ඒ පාසලේ ආහාර නීතිය ඒ විදියට ළමයි ආරක්ෂා කරනවා. දැන් බලන්න ළමයින්ට ඉස්සෙල්ලම උගන්වන්නේ මොනවද? ජීවන නිපුණතාවක් උගන්වන්නේ. මනුෂ්‍ය සංහතියක් හැටියට අපි ඉදිරියට යද්දී ජීවත් වෙද්දී ආවේග පාලනය කර ගැනීම කියන එක අපිට ඉතාම වැදගත්. ආවේග පාලනය කරගන්නට බැරි නම් හැමතිස්සෙම සමාජයක යහපතට වඩා අයහපත තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ආවේගය නැතිවීම කියන එක එක්තරා ආකාරයකට ස්වාභාවිකයි. හරිද? ඒ වගේම මම විශ්වාස කරන්නේ ආවේගයන් පාලනය කර ගැනීමට අවශ්‍ය හෝමෝනත් අපේ මිනිස් මොළයේ නිර්මාණය වෙනවා. එතකොට මේ ආවේග පාලනය කර ගැනීමට අර මම කලින් කියපු ජීවිතාවබෝධය කියන එක අවශ්‍ය වෙනවා. මාටින් වික්‍රමසිංහ මහතා බණකතා සාහිත්‍ය කියලා පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ එක තැනක එතුමා කියනවා 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් එකවරක් ජාතක පොත කියවීමෙන්. ඊටත් වඩා උසස් ජීවිත පරිඥානයක් ලබන්න පුළුවන් උසස් සාහිත්‍ය කියවීමෙන්. මේකට ඒ කාලේ ඇතමුන් හිනහ වෙලා තියෙනවා. වික්‍රමසිංහ මොනවද මේ ලියන්නේ? කවුද අවුරුදු 200ක් ජීවත් වෙන්නේ? ඔය වගේ උසුළු විසුළු කළාලු. හැබැයි මේක ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා කියලායි මං කල්පනා කරන්නේ. එතුමා කියන්නේ මොකක්ද? කෙනෙක් වයස අවුරුදු 15ට එනකොට එයාට ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න අවුරුදු 30ක අත්දැකීම් අවශ්‍යයි. 20ක කෙනෙකුට 40ක අත්දැකීම් අවශ්‍යයි. 25ක කෙනෙකුට 50ක අත්දැකීම් අවශ්‍යයි. මේ ඉතිරි අඩ ලබා ගන්නේ කොහෙන්ද? එතුමා පෙන්වා දෙන්නේ ඉතිරි අඩ ලබා ගන්නට පුළුවන් සාරවත්ම කලාපය තමයි සාහිත්‍ය කලාව. හැම උසස් සාහිත්‍ය කෘතියකම කලාකෘතියකම මනුෂ්‍ය ජීවිත නිරූපණයක් තමයි තියෙන්නේ. අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් අහන්නට කැමති ජීවත් වීමේ කලාව කියලා කියන්නේ මොකක්ද? ජීවත් වීමේ කලාව කියන එක සරලව විග්‍රහ කරනවා නම් බොහෝ දෙනා කියන්නේ හොඳට වියදම් කරන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ. හැබැයි මම දන්නවා හොඳට වියදම් කරන්න පුළුවන් අය තමයි අසහනෙන්ම ජීවත් වෙන්නේ. හුඟක් භෞතික දේවල් උරුම කරගත්ත අය තමයි බේත් පෙති 10ක් 12ක් බීලා රාත්‍රියේ නිින්දට යන්නේ. ජීවත් වීමේ කලාව කියන එක මම විග්‍රහ කරන්නේ විනයක් හැටියට. අපිට ජීවත් වෙන්න ආහාර අවශ්‍යයි. හැබැයි අපි ඉපදිලා ඉන්නේ කණ්ඩ නෙමෙයි. අපේ ජීවිතයට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපි අරගන්නට ඕනේ. ඒ වගේම තමයි අපි කරන හැම දෙයකම යම් කිසි ප්‍රමිතියක් තියෙන්නට ඕනේ කියලා මම කල්පනා කරනවා. දැන් අපි බලමු ඉස්සර මිනිස්සු
ජීවත් වුණේ කොහොමද? සාමූහිකව ජීවත් වුණේ. ආර්ථිකය තුලත් සාමූහිකව තියෙනවා, විනෝදාස්වාදය තුලත් සාමූහික බව තිබුණා. වන්දනාවේ අනේක එක සිරිතක් බවට පත් වෙලා තිබුණා. අස්වනු නෙලාගත්තට පස්සේ ගම්වල මිනිස්සු ලොරි එක නැගලා සියලු දෙනාම වන්දනාවේ යනවා. එතන ගමේ හැකියාවක් තියෙන ඥාතියනුත් යනවා, නැති අයත් යනවා. ඔක්කොම එකතු වෙලා වන්දනාවේ යනවා. දැන් බලන්න එතන වෙන්නේ මොකද්ද? මනුෂ්‍ය සම්බන්ධතාව ගොඩනැගීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. අද වෙනකොට අපට පෙනෙනවා හුදෙකලාව ජීවත් වෙන්නට පුරුදු වෙලා තියෙනවා. තනි තනිව ජීවත් වෙන්නට කල්පනා කරනවා. තමන් ගැන පමණක් හිතනවා. හැබැයි තමන් ගැන හිතන කෙනා අසරණ වන අවස්ථාවන් වැඩි. මගේ හැඟීම තනියම ජීවත් වෙන්නට බෑ. කාටවත් තනියම ජීවත් වෙන්නට බෑ. සමූහයක් ඇතුලේ ජීවත් වීමට නම් අවශ්‍යයි කෙනෙක් අනේකාව තේරුම් ගැනීම සහ ප්‍රතිඋපකාර කිරීම. තව එකක් තමයි අපි පුරුදු වෙන්නට ඕනේ අපිට නොලැබිච්ච දේවල් වලට සුසුම් හෙලන්නේ නැතුව ලැබිච්ච දේවල් වලට තෘප්තිමත් වෙන්නට. අපි හුඟක් වෙලාවට අපිට නොලැබුණු දේවල් ගැන තමයි සුසුම් හෙලන්නේ. අර නන්දා මාලිනී ගායනා කරන ගීතයක තියෙනවා, මිරි වැඩි සංගලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින්න තුරා, කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත්යුග නැති ඔබ දකින්න තුරා. මට හිතෙන්නේ ජීවත් වීමේ කලාව කියන එක ඉගෙන ගන්න මේක අපිට ගැඹුරු යමක් පවසනවා කියලා. ජීවිත අවබෝධය ලබා ගැනීම සඳහා සමාජයේ පැතිකඩ කිහිපයක් පිළිබඳව අද අපි කතා බහ කළා හය පහර වැඩසටහන සමගින්. ඉතාමත්ම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා පොළොඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමන්ට අද දවසේ වටිනා කාලය අප වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. වගේම ආයුබෝවන් කියලා වැඩසටහනෙන් සමුදෙනවා. ඉතින් ආදරණීය හිතවතුනි, ලබන සතියේ මුණ ගැහෙමු හය පහර වැඩසටහන සමගින්.